71 ඉන්දිය ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්වුණා. ඒ විදේශ සම්බන්ධතා මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලනඥයන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. Today's a particularly special day for me as I come close conclusion of my term as the High Commissioner of India to Sri Lanka. I feel honored and privileged to have served two terms in this beautiful country. At the outset, I have the pleasure to announce that Government of India has decided to confer Padma Shri, one of the highest civilian awards in India, on two great daughters of Sri Lanka, Dr. Vajra Chitrasena and Professor Indra Desanayake. විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයන් පත්මශ්‍රී සම්මානෙන් පිදුම් ලැබෙනවා. එය 1954 වසරේ සිට ක්‍රාත්මකයි. ඉන්දිය පුරවැසියන්ට අමතරව විවිධ රටවල විශිෂ්ටයන්ටද මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයක්. සම්මානලාභීන් නිවේදනය කෙරෙන්නේ ඉන්දිය ජනරජ දිනයේදී. මෙරට ප්‍රවීණ මුද්‍රානාට්‍ය නිර්මාණ ශිල්පී චිත්‍රසේනයන්ගේ බිරිඳ වූ ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය නර්තනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ශිල්පිනියක්. චිත්‍රසේනයන් හා එක්ව සම්මානනීය නිර්මාණ රැසක් මෙරට කලාක්ෂේත්‍රයට බිහි කළ වජිරා චිත්‍රසේන මහත්මිය දේශීය සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. ඇයගේ කලා නිර්මාණ ඔස්සේ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා නව මාන්නයකට ගෙන ඒමට හැකි වූ බවයි ඉන්දිය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ. නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යනාංශය යළි ස්ථාපනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළා. ඒ 1995 වසරේදී හින්දි භාෂාව ප්‍රවර්ධනය සඳහා වූ සේවය අගයමින් ඉන්දිය රජයේ පිරිනමන ජෝර්ජ් ගියසන් සම්මානයේද 2005 වසරේදී ඇයට පිරිනමුණා. ඒ එවකට සිටි ඉන්දිය ජනාධිපති ප්‍රතිභා පටෙල් මහත්මිය අතින් හෙලේ මහා ගාන්ධර්ව වූ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ද මීට පෙර පද්මශ්‍රී සම්මානෙන් පිදුම් ලබා තිබෙනවා.